ඒ පිළිබඳව ඔහු විස්තර කළා. ඒකට බොහෝ විදේශිකයන් කෘතිවල මේ රාමණ ඉතිහාසය ඔවුන් ඇවිල්ලා ගවේෂණය කරපු ආකාරය අපිට දැක ගන්න පුළුවන්. මෑත කාලීන පරපුරෙත් අපි දන්නවා බොහෝමයක් පිරිස් ඉන්නවා. මම හිතන්නේ මේ වැඩසටහනට මේ අවස්ථාවේදී මම හිතන්නේ මම ඇත්තටම මතක් කරන්නට ඕනේ මේ වැඩසටහනට අපේ දායකත්වයේ ලබා දීලා තියෙන සියලුම සම්පත් දායකින් අපේ ගෞරවනීය භික්ෂුන් වහන්සේලා දෙනමක් වැඩම කරලා තියෙනවා. ඒ භික්ෂුන් වහන්සේලා ඇතුළුව මේ වැඩසටහන සියලුම මුලින් ඉඳලා වැඩසටහන ආරම්භ කරපු අවස්ථාවේදීම මැන්නි සියලුම සම්පත් දායකින් මේ රාවණ ඉතිහාසයේ ඉස්මතු කරන්න ඉතාමත් සුවිශේෂී දායකත්වයක් දාලා තියෙනවා. එකක් වල තියෙනවා. ඉතින් සහ මේ වලල්ලෙන් පිටත දැන් මම දැන් මේ මහත්මයා දැන් අද තමයි පළවෙනි වතාවට මේ වැඩසටහනට සහභාගී වෙන්නේ. සහ රාවණා කියලා තියෙන මේ හේවාහෙට රාවණා ප්‍රාදේශීය වශයෙන් හරි දැන් අපිට ලංකාවේ කියලා හැමවතම රාවණා අපිට එකතු කරන්න බැහැ. ප්‍රාදේශීය වශයෙන් හරි මෙවැනි ගවේෂණයන් කරලා අපේ තියෙන ඓතිහාසික කරුණු ඉදම් කරන පුළුවන් නම් මම හිතන්නේ මේ දේවල් වලට අපි දිරි දීම නා ඒ කියන්නේ දිරි දීමක් කරන්නට ඕනේ. අනුග්‍රහයක් දක්වන්න ඕනේ. එතකොට දැන් මේ කියන පොත ගැනුවත් අභිමානවත් හේවා හැට රාවණා දජය. එතකොට අපි රාවණා දජය ගැන මේ වැඩසටහනේ බොහොම කතා කරලා තියෙනවා. නමුත් දැන් ප්‍රාදේශීය වශයෙන් දැන් මේ හේවා හැට මේ ප්‍රදේශයත් එක්ක ජීවත් වෙලා මේ තමයි ජනශෘතික කරුණු අධ්‍යයනය කරගෙන මේ කරලා තියෙන මේ පොත එහි දක්වීම සඳහා මම හිතන්නේ අපිට අනුග්‍රහයක් දක්වන්න පුළුවන් නම් අපි මේ මහත්මව මුණ ගැහෙන්න ගිහිල්ලවත් එතුමා සමග එතුමාගේ දැනුම ලබාගෙන හරි එතුමා මුණ ගැහිලා එහෙමත් සාකච්ඡා කරපු කෙනෙක් නෙවෙයි. නමුත් අපට යම්දනය කරන කටයුතු වලදී වෙන්න පුළුවන් අපිට බොහෝමයක් මේ මහත්මයාගේ නම ඇහෙනවා. ඒ කියන්නේ මෙසේ ලිපි පිළිබඳව එතුමා ගවේෂණය කරලා තියෙනවා කියන කාරණේ. ඉතින් මම හිතන්නේ අපි ඒ ආයත සුදුසු බරුත්ව අපි ලබා දිය යුතුයි. ඔව්. අපිට ඒ පුද්ගලයා රාවණ ඉතිහාසය ගැන කතා කරනවා නම් වික්ෂුන් මහසේ කෙනෙක්ද ගිහියෙක්ද තමා තිරම කොහේ කොයි රටක කෙනෙක්ද නෙමෙයි අපට අදාළ වෙන්නේ. ඉතින් එතකොට මම හිතන්නේ අපේ තරණ සෙල්ලිපි වගේ දේවල් හොයන්න ඒ කියන්නේ ඒ ජනපති රාජ්‍ය මහත්මයා කරන ඒ අපකිරීමත් අපි අගය කළ යුතුයි. මම මෙහෙවරක් දැක්කා. ඔව් ඉතින් අත්‍තරම මේ කියන්නේ බොහෝ දෙනෙක් මේ රාමණ ඉතිහාසයේ මම ඉන්නේ නැති වුණා. ආ කරලා නැහැ. ගෙහෙන්න ගිහිල්ලා නැහැ. මෙතන එතුමත් ඒක දාන්නවා ඉතින් නමුත් බොහෝ පිරිස් එතුමාව මුණ ගැහෙන්න ගිහිල්ලා මේ විස්තර අරගෙන. يعني එතුමාගේ විස්තර තමයි කතා කරන්නේ. ඉතින් නමුත් මට ඒක පැහැදිලිව කියන්න ඕනේ. ආමරාජේ මාත් කරා ස්තුතියි. එහෙම වෙන කෙනෙක්ගේ දැනුමක් අරගෙන මම කතා කරන්නේ නැහැ. මගේම අධ්‍යයනයෙන් මම මේ හොයාගන්න පොත්පත් වල කියන දේවල් මම කතා කරන්නේ. ඒ නිසා මට කියන්න තියෙන්නේ ඒ වගේ ස්වාධීනව මේ රටේ ඉන්න ගවේෂකයින්ව අපි නිර්දීමනාවක් කියලා දීලා අනුග්‍රහය දක්වන්න. එතකොට ජනශෘති අධ්‍යයනය කිරීමේ කේන්ද්‍රයක් මේ රටේ ආරම්භ කරන්න. දැන් මේ වගේ ප්‍රාදේශීය මට්ටමින් මේ ගවේෂණ කරලා එන දැන් මෙතන පාසල් ශිෂ්‍ය වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල ශිෂ්‍ය වෙන්න පුළුවන්. එතකොට මේ වගේ විවිධ ස්ථානවල අපේ රාජකාරී කරන මහත්මවරුන් මහත්මයන් ඉන්න පුළුවන්. ඉතින් මේ සියලුම දෙනාට යම්කිසි වැඩපිළිවෙලක් සකස් කරන්න පුළුවන් මේ ඓතිහාසික කරුණු එළි දක්වන්න මම හිතන්නේ ඒක සුවිශේෂී මිනිවරක්. ඉතින් ඒක මම මතක් කරන්න ඕනේ. දැන් අපි වැඩසටහනට අපි පියවරක් විදිහට ගත්තොත් දැන් ඔබ අහුවණෙක් කරා ප්‍රශ්නයක්. දැන් මේ ඉරහඳ සහ තරු තියෙන එක යුරෝපීය අද 2024 ජූනි මාසේ 7 වන සිකුරාදා උදේ 6:05 මම ඊයේ රාත්‍රියේ 10:20 වෙනකන් 12:05 වෙනකන් සියද රාවණ වැඩසටහන බැලුවා. මොකද අපේ සාමරසි මාත්මිය පෙරමර කතා කරලා කිව්වා මේ ඊළඟ යන වැඩසටහන නම් ගන්න කියලා කියලා. මොකද අර සූර්ය කුමාරතුමා මාත්තා මම ඩොයි ඩේබල් කියපේක තියෙද්දි එක නිවැරදි කර ගන්න බෑ මං කියන්නේ කියලා තුන කාරණාවක් නෙමෙයි. ඉතින් වසර 7කට පසු 2010 11 මාසේ සිටින පියත රාවණ වැඩසටහන මම ඩ්‍රයිවර් කියලා සූර්යන මහත්තයා ලොකු අතන ගයාමන් කරනවා කියලා කොට දැන් ඉස්කෝල මහත්තයා කියලා. ඒකදී මම ඒ විස්තරය කීවා අපේ තාමරසි මේ නීතිඥ මහත්මයා මෙතුමිය කතා කරලා ඒකන කීවා. ඒක නිසා තාමරසි මහත්මියට මගේ හදපිරි හෘදයාංගම ස්තුතිය පුද කරනවා. මේ වෙලාවේ ජයරත්න පත්‍රිකාචාර්යගේ නම සියත වැඩසටහනෙන් කීම පිළිබඳව
ඒවගේම සියත නාලිකාවේ අධ්‍යක්ෂක තුමාලා අයිතිකරුවෝ වැඩකරන අධ්‍යක්ෂකවරුත් 2017 11 මාසයේදී අර ඌරිගුණ මහත්තයා දයානන්ද කනුසා ගොඩක විස්තර මහත්තෙන්න වෙලාවේදී ලොරි ඩ්‍රයිවර් කියන අපිපිකන් සොයා බලා නිවන් දකනා නම් හොඳයි කියලා කියන්න වෙනවා මට මේ අවස්ථාවේ. අපි ඒක නිසා ඒලා ඌරිගුණ මහත්තයා ඌරිගුණ මහත්මයා මේ මම ලොරි ඩ්‍රයිවර් කියන කතාව මේ ලංකාවාදී ලංකාව දන්නේ නැහැ නුක් අය. ඒක නිසා ඒකත් පොඩ්ඩක් මතක් කරලම මේ අපි මේ පොඩි කෙටි වීඩියෝ එකක් රෙජිස්ටර් කරන්න නැහැ. පොඩි වීඩියෝ එකක් කරනවා මේ විනාඩි 15 ඉස්සර. මේ වීඩියෝ එක තම්ලෙන් එක සහ සියලුම දේවල් සිනහව කරන්නේ තාමරසි මහත්මියගේ නම භාවිත කරලා අන්තර්ජාලයේ බාමරසි මහත්මියගේ නම භාවිත කරලා කරන්නේ බාමරසි මහත්මියගේ අපා වසර 5000 පුරාවට මහ පොළව මත බැලදී ගියා. ඒ වගේම බාමරසි මහත්මියගේ ඉරණම මත අපි දැල්ලම් මේක බාමරසි මහත්මියගේ ඉරණම මත මගේ YouTube එකේ තියෙන ඒ තාමරසිකි මහත්මියගේ නම තියෙන වීඩියෝ ටික ඔක්කොම ජනතාවට බලන්න බැරි වෙන්න වහලා දැම්මා ටික දවසකට. දැන් මේ වීඩියෝ එක දාලා ඉවරලා හෙට වෙනකොට අපි ළමන සති වෙනකොට මේ මේක නැවත වහලා දෙන වීඩියෝ ටික විවෘත කරනවා. අපි බලමු 2017 දී සූරිගුණ මහත්මයා මට ලොරි ඩ්‍රයිවර් කියන ආකාරයෙන් සවන පුතා දවරජ යත්තා තියෙන මහාවංශය මේගොල්ලො නෑ. ඒක නිසා මං අර කිව්වේ ඉංග්‍රීසි කාලයට ගැලපෙන ආකාරයේ ඉතිහාසයකට අවශ්‍ය කරුණු මහාවංශය තිබුණා. ඒක නිසා එක තෝරලා ගත්තා. දැන් මෙන්න මේ ආයිලට අනිත් කාරණාව තමයි මහාචාර්ය සෙරලත් පරණවිතාන ඔහුගේ ඉන්ස්ක්‍රිප්ෂන් සිරුවන් වලින් බන් කියන ග්‍රන්ථයේ ශිලාලේඛන සංග්‍රහයේ මේක කියන්නේ කවුද සුමන පොත කියනක ගම්මිණී පොත රසමත කරන සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ගියා. සුමන කියන නම ගම්මිණී කරලා තියෙනවා. ඉතින් මේ අර සෙල්ලිපියේ තියෙන සිරාලිප සංග්‍රහය පොතේ තියෙන ඡායාරූපේ අපි හතර පාරක් හය පාරක් එල්ලා ඉස්සර බලුවා. හරියට හරි තියෙන ගම්මිණී පොත නෙමෙයි සුමන පොත. ඒතර මහත්මයෙකුත් උන්ට අභියෝග කරනවා. ඔකට අභියෝග කරනවා නිදහස් මතදාරියෙක් කියනවා සෙන්ජිප් කියන ජයරත්න පතිරාජ ඇත්තසෙම ඔහු ලොරණිය ඇතුලේ. ඔහු තමයි පළවෙනි දා මේක නම්ිය ඔක්කලේ. ඉතින් ලොරණිය ඇතුලා නිසා කවුරුත් ගණන් ගත්තේ නැහැ. ඒ වගේම යා ශාස්ත්‍රීය ඔබ තෙක්නවන් නිසා කර්ම පටලවන් නිසා එකක් කියලා කමාරුම යාට. දැන් නමුත් ඒක තමයි සත්‍යය. අද වුණත් සිරාලේ සමාජය මම නරගෙන නෑ. මේක පේනවා. ඊළඟට රාවණ ගැන සෙන්ජිපියක් තියෙනවා ඒකේ ඒත් ඔය පාඩම් පත්‍රය තරග. ඒකේ තියෙන රවණ ජිත ශපිලි කියලා. ඒක විකෘත කරලා තියෙන කොහමද? රාවණ කියන නම නැතුව මොකද්ද වහක් කියලා ඒක වහලා තියෙනවා. ඊළඟට ඒකෙන්ද අර මොකද්ද එක කියන එක මේ ඊයගන්න බැරුණා. ඒක නිසා අර දැන් මම සොයාගෙන කියන දේවල් මම අපිට කියන්න පුළුවන්නේ. ඔය ආලවනාන්තරය තුළේ නාගලක් මහාවියාගේ තියෙනවා පෞද්ගික රවණ ජිති සොයිවි වෙනේ සකස කියලා ඒක පැහැදිලිව දැන් අපුරු බඳවා දෙයක් තියෙන්නේ. එතකොට ඕක මගේ මා කියලා දුන්නා සුලි වෙන මාත් කියලා දෙදා ඉඳලා අමතුන් දානම් වලින් නම් අමතුන් එනලා පසුව මේ අපි දැන් ඉස්සර එක දෙපිරිවි ඊට පස්සේ මේකත් ප්‍රශ්නයක් වුණා. කොමාරි අර ඊවන්න බැරුව සුලි වෙන මාත් කියන්නේ ඒ වමෙදාන ඔක විකෘති කළේ මේ පරුමක වණිජ දිශාලේ නගරික තමයි වන්දන පොතේ ෆිලිපියංක 515 තියෙන්නේ. එහෙනම් නැවතත් වසර 7කට පස්සෙ සූර්යගුණ නිර්මාත්‍ය මර ලොරි ඩ්‍රයිවර් කියපු එක නිවර්දි වීම කිසේ වෙතත් ඒක තියත ආයතනයෙන් කළ යුතු වැඩක්. තාමරසි මහත්මිය තියත ආයතනයේ රාමරත්නාදී මගේ නම කියලා මට උපහාර කරන්න ඕන කියලා ඒත්තර කීපිනමද තාමරසි මහත්මියට නීතිඥ තාමරසි මහත්මියට මගේ හෘදයාංගම ස්තුතිය. මේ අසු ඔබට
ප්‍රඥාව පහළලා ලෝකය ගැන බුද්ධිමත්ව හිතා බලන්නට ඒ පහළ වෙච්ච ප්‍රඥාව තමත් වැඩි දියුණු කරගන්න කියලා මම ප්‍රාර්ථනා කරමින් අදට ඉඳ වෙනවා.